ගත් මිත්‍රවරුනි මම හිතන්නේ නම් වශයෙන් නම් තමයි විශාල කණ්ඩායමක් මේ ඉන්නවා මේ නම් වශයෙන් නම් තමයි මම හිතනවා අමාත්‍ය මණ්ඩලයේ ලේකම්තුමා අග්‍රාමාත්‍ය ලේකම්තුමා මහා බැංකුවේ අධිපතිතුමා අතුළු අපේ සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් විවිධ හමුදා නිලධාරීන් නිර්ණීත හමුදාපති වරුන්ගෙන් මට ඊයේ රැය කතා කරලා කිව්වා ගුවන් හමුදාපතිතුමාට අසනීප නැත්නම් එතුමත් එතනදී නමුත් මට අද ඉතාමත්ම සන්තෝෂයෙන් තුනා මේ ඉදිරිපත් කරපු සමහර යෝජනා ඒ වගේම ඔබේ අදහස් ඉතාම වැදගත් අදහස් ලෙසයි මා දකින්නේ අපි ආපු ගමන දිහා බැලුවොත් අමාරු ගමනක් හැබැයි ඉතාමත්ම ප්‍රතිඵලදායී ගමනක් මට තාමත් මතක් වෙන්නේ 2002 2003 වසරවල ICT ආයතනය පිහිටුවද්දී එහි මුල් අධ්‍යක්ෂවරු හතර දෙනා සමග ප්‍රවැත්ම සාකච්ඡාව මමත් තීගෙක් කෙනෙක්. e-government අධ්‍යක්ෂවරයා හැටියට මම පත්වීමක් ලැබලා අද ඔබට මේ e-government කියන එහෙම නැත්නම් මේ රාජ්‍ය කියන සංකල්පයේ ඉදිරියට ගෙන යන පුද්ගලයා. වසන්ත දේශප්‍රිය ඔහු ගැන මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. එතුමාට තිබුණේ අර වසන්ත සාමාන්‍යයෙන් අපි කියන බොහොම තරුණ උනා. ඒ උන තමයි මේ කොහොමද මේ ඊරාජ්‍ය කියන සංකල්පය අපි හැම එක්කෙනෙක් තුළටම ඇතුල් කරන්න කියන. ඒ නිසා වසන්ත මං හිතන්නේ මම පෞද්ගලිකව ඔබට මගේ ප්‍රණාමය පුද කරන්නට ඕනේ. අපි දෙන්න එකතු වෙලා සමහර කතා කරපු දේවල් මට සමහරවිට සිහිනයක් කෙරෙන්නත් ඔබ අද ඒ සියල්ල සැබෑ කරපු නිසා ඒ මගේ දමන සැගය. එහෙම නැත්නම් මිත්‍රයන් මගේ ආචාර්යවරුන්. එක කාරණයක් වසන්ත ඔප්පු කරන්න. ඒ මොකද මේ ඔප්පු කරන්නේ ඔබට තමයි හොඳ ආදර්ශයක්. මේ හැම එකටම චැම්පියන් කෙනෙක් ඕනේ. දැන් මේ e-government කියන එකට චැම්පියන් කෙනෙක් නොහිටියා නම් අපිට මේ දුර එන්න බෑ. අපි ඒ දවස්වල වාඩි වෙලා කතා බහ කරනවා මූල් දවස්වලම අපේ කතා බහේ තිබුණේ කොහොමද අපි මේ පරිගණකය පාවිච්චි කරන එක ජනප්‍රිය කරවන්නේ කියලා. ඒක තමයි අපිට තිබුණු ප්‍රශ්නේ. නමුත් අද අපි කතා බහ කරන්නේ කොහොමද මහජනතාවට පරිගණකය භාවිතයෙන් හොඳම සේවාවන් ලබා දෙන්නේ කියලා. ඒ නිසා විශාල ගමනක් අපි ඇවිල්ලා තියෙනවා. 104ක් 105ක් තිබුණු සාක්ෂරතාවය 150ක් කියන්නේ ඔබත් මාත් ඇතුළුවයි මේ 150 හැදෙන්නේ මේක විශාල ගමනක් හැටියට අපි දකින්න. නමුත් පිටතවරුන් මේ ගමන මෙතනින් නැවතුණා. උදෙත්ම අපි එහෙමනම් පොඩි තරුණ දෙක තුනක් ගැනයි අපිට සතුටු වෙන්නට පුළුවන්. අපේ සතුට එන්නට ඕනේ අපි මේ දකින දර්ශනය 20යි 20යි මම හිතන්නේ මේක තමයි හොඳම පාටේ ඉතිපත්යක් පත් කරන්න පුළුවන් වන් ගමනක්. මේ කාර්යය ගැන ඔබ කියවුවොත් මම හිතනවා සිංගප්පූරුවේ ඔවුන්ගේ මිෂන් එකේ තියෙන ප්‍රධානම කාර්යය තමයි many agencies one government many agencies දැන් අද අපිට මෙතන many agencies හැබැයි just one government මිනිස්සුන්ට හිතෙන්නේ නෑ many agencies කියලා මම ගියාද වැඩ කරගන්න පරිගණකයේ ඉදිරියට ගියා මුළු රජයේකට කරගන්න තියෙන වැඩ මම මේ පරිගණකයේ වායුවල කරගත්තා ඒක තමයි අපිට උවමනා කරන්න දර්ශනය අපිට එතනට යන්න බැරි කමක් නෑ ඒ කාරණේ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. ඔබට ඒ හැකියාව තිබෙන බව මා දන්නවා. නමුත් මේ සියලු කාරණාවලදීම අද ඇයි අපි මේ ඔබ පමණක් වෙනට කැදෙන්නේ? ඇයි අපි කැදෙන්නේ නැත්තේ මුළු රාජ්‍ය සේවම කරනවන්නත් අපිට පුළුවන් නේ? ඒක දුකරගෙන කණ්ඩායම් වශයෙන් කතා කරන්න පුළුවන්. මේ කතා කරාට මම හිතන්නේ කිසි ඵලයක් වෙන්නේ නැහැ. මේ නායකයන් හරියට වෙන ගැස්සුනේ නැත්නම්. ඒ මා අදහස් කරන්නේ එක දර්ශනයක පෙළ ගැසීම මේක මගේ දර්ශනයවත් මේක එහෙම නැත්නම් ඔබ තනි තනිවම පුද්ගලයෙක් දර්ශනයක් නෙමෙයි මේක අපි සියලු දෙනාගේම දර්ශනය මේ එක්තරා විදිහක මම දකිනවා මේ රටේ නායකයාගේ අධිකර ජනාධිපතිතුමාගේ දර්ශනය එතුමාට උවමනා කරලා තිබුණා බොහොම පැහැදිලි රාජ්‍ය සේවයක් වැඩ කටයුතු කිසි ප්‍රශ්නයක් නැතුව කරගෙන යන රාජ්‍ය සේවයක් ඒක මිනිසුන්ගේ පැත්තෙන් බලලා එතුමා කිව්වේ 2005 එක කිව්වා 2010 එක කිව්වා ඉතින් මම හිතනවා මේ මහජනතාව පැත්තෙන් බලලා කරන රාජ්‍ය සේවයේ දෙස බැලුවම ඒක බොහොම පැහැදිලිව වසන්ත කිව්වේ සිටිසන් සෙන්ට්‍රික් මහජනතාවට
කිට්ටු රාජ්‍ය සේවය අපේ රටෙන් නෙමෙයි මේක බියුරොක්‍රටික් පැත්තෙන් අරගත්තොදී මම හිතනවා ඒක එක ලොකු ප්‍රශ්නයක් වෙනවා අපිට උමනා දේවල් නේ අපි කරන්නේ ඒ නිසා ඔබ නිර්මාණය කරපු සමහර යෝජනාවලදී මම එකක් බලාගෙන ඉඳියා මම ඒ වෙලාවේ මම හිතුවා මගේ අවස්ථාව නෙමෙයි කියලා කතා කරන්නේ ඒ නිසා මම කතා කරේ නැහැ අපි බලන්න ඕනේ මේ ඉදිරිපත් කරන යෝජනාවලදී the most impact වැඩි ප්‍රම මහ ජනතාවට බලපාන්නේ මොකක්ද කියන සේවාව තෝරගෙන ඒ සේවාව තමයි අපි සකස් කරලා දෙන්නට ඕනේ ඒ වගේම මම හිතනවා ඒ පුළුවන් තරම් විශාල සංඛ්‍යාවකට ඒක බලපාන්නට ඕනේ දැන් කුංචි උදාහරණයක් අපි අරගෙන බලමු ඔබත් මාත් උත්සන්න සාධකයේ විතරක් ගන්න කියන මොන තරම් දුක් විඳින්නද කියලා කරුණා කරලා සිහිපත් කරලා බලන්න අපි සමහර දායක මාස දෙක තුන ඉඳලා තියෙනවා සමහර උන්ට අපි අකමැති දේ පවා කරලා හරි ගන්න වෙච්ච අවස්ථාවක් තියෙනවා පොඩි අදහසක් රෙකෝඩ් කීපට දෙන්න උනායි කිව්වොත් ඒක කිසි වැරද්දක් නෙමෙයි මම හිතන්නේ මාත් එක්ක උර නෙමෙයි කියලා අපේ ඉන්න රජිස්ට්‍රාර් ජනරාල්තුමා ඒක තුමාගේ නියම මුකුත් නෙමෙයි අර ඒක ඇත්ත වශයෙන්ම කියලා බලුවම අර කුමුළු ගැහුණු කාමරවල තිබුණු මේ පිටපත් මුල් පිටපත සොයන්න මේ සාමාන්‍ය මේ හොඳට අඳගත්තු කෙනෙකුට කරන්න බෑ එයා ෂෝට් එකක් ගහගෙන වැණියමක් ගහගෙන සෙනසුරු ආදිදාසෙක් ඇවිල්ලා ඕටි එකක් දාලා මේ එකතු වෙච්ච ඔක්කොම ඒවයි යෝජනා ටික අරගෙන තමයි මේ පිටපත් හොයන්නේ එහෙම තමයි මගේ පිටපත මම හොයාගත්තේ ඉන්දියාවේ 70 මාතර ඩිස්ත්‍රික් ලේකම් කාර්යාලේ ඉතින් මේ මේවා අපේ සියලු දෙනාටම බලපාන කාරණා එක්කෙනෙකුට වෙන්න පුළුවන් නෙමෙයි දැන් ඒක මේක මේ තිබුණු සියලුම උපැන්න සාති මරණ සාති විවාහ සාති ඩිජිටලයිස් කරලා මිත්තු පහකින් ආගෙන ගන්න පුළුවන් වෙනවායි කිව්වම ඒක සීනයක් නෙවෙයි ඒ එය මම හිතන්නේ ඔබටත් මටත් අද සීනයක් නෙවෙයි මොකද ඒක සැබෑ වෙච්ච නිසා නමුත් එකල අපිට සීනයක් ඉතින් මේ වගේ දේවල් අපිට බොහෝ දේ හිතන්නට පුළුවන් ඔබෙන් මම ඉල්ලන්නේ හිතන්න පොඩ්ඩක් කාලයක් ගත කරන්න වෙයි ඒක ඉතාමත්ම වැදගත් ඒ වගේම තමයි මම හිතනවා මම අදත් ඉතාමත්ම සතුටු වෙන එක් වැඩ කොටසක් ICT ආයතන තමයි අත්තර මේකට මුල් වෙලා ඒක පණ ගැන්වුවේ මම අරුව දවසක් බැරිද වසන්ත අපිට ගවර්න්මන්ට් කෝල් සෙන්ටර් එකක් හදන්න ඉතින් වසන්ත ඕනේකට බොහොම ටෙක්නිකලි බොහොම සවුන්ඩ් එකක් කෙනෙක්නේ එතන වසන්ත කිව්වා මේ අපි පොඩි කන්සෙප්ට් පේපර් එකක් ලිව්වොත් හොඳයි එහෙම වුණොත් අපි පේන් කර දෙයි කියලා. ඇත්තටම මම කන්සෙප්ට් පේපර් එක හදන්න තිබුණා. ඉතින් මම ඒක දුන්නා. ඒකට මුල් උනේ මම මේක ඔබට කියලා ඇති නමුත් මම හිතනවා මේක වටිනා දෙයක් කියන්න ඕනේ. 1978 මම සහකාර ආගමික ගුවන් පාලකයෙක් වරේ පසෙන් ගියා. අද තිබෙන ආගමික ගුවන් දෙපාර්තමේන්තුව නෙමෙයි ඒලා තිබුණේ. ඔබ දන්නවා ගෝල් බක් වල තිබුණු ඒ ඒක කාර්යාලයක් කියන්න බෑ. ඒක මම හිතන්නේ කාර්යාලයක් නෙමෙයි ගබඩාවක් නෙමෙයි මම හිතන්නේ සතු දාන්නවත් සුදු තැනක් නෙමෙයි අපේ කුඩු මම ගිය ගිහිල්ලා මගේ පත්තින් බාර ගන්න ගියාම දේවල් කැටිච්ච කුඩුවක් මට අහමු ඉතින් මම ලෑල්ලක් දාලා වාඩි වුණා නමුත් අපි එහෙම බෑ කිව්වෙත් නෑ ඒ කාටේ එහෙම තමයි වැඩ කරන්න උනේ නමුත් මේ එන පුද්ගලයා බලාපොරොත්තු වුණා ඉහෙලම සේවාව මොකද සර් පුළුවන්තරම් කුඩු පාස්පෝට් එකක් ගන්න එහෙම තමයි එන හැම එක්කෙනාම කිව්වේ ඉතින් මට මතකයි පුද්ගලෙක් දවසක් උදේ පාන්දර මගේ කෝල්ෙමේ ඉස්සරහාම හිටියා අඳුම් කිරුට වෙච්ච කිසිම අපේ මොකක්වත් නැහැ සාමාන්‍ය එක්කෙනෙක් ළඟ තියෙනවා මේ ඇප්ලිකේෂන් ගේනවා ඕන් බෑග් වල දාගෙන ගේනවා දැක්කම අපි දන්නවා මොකටද ඇවිල්ලා ඉන්නේ කියලා ඉතින් මේ මට පොදු වෙදලා මං ඇහුවා මේ ලොකුන් නැහැ මොකුත් ඇයි ඇයි මොකටද ආවේ කියලා ඒ ප්‍රශ්නේ අහන්නවා ඒ මට තිබුණා යම් කිසි අවකාශයක් නිසා මම ඇහුවා ඒතොර කිව්වා සර් මම ආයෙ මොනරා ගිහින්ද ඊයා ඊයේ නමට සර්ලා අන්තෝරු වහලා අන්තෝරු වහලා මම කොහොමද ඊයේ දාන්නේ දෙක ඇරි ඉස්පාරා දෙක ඇරි ඉස්පාරා නෝනා අන්තෝරු වහලා ඒකත් එක්තරා අපේ පණිවිඩයක් කවුරුන්නේ මට. දීලා මම ඉතින් ගිහිල්ලා මේ කොටුවේ ස්ටේෂන් එකට වෙලා ඉඳලා මේ උදේ පාන්දර ආවේ. එල මොකම සාමාන්‍යයෙන් දෙවි දීලාගේ මාත් එක්ක කතා කරා. මම හොඳ වඩුවෙක්. මට පුළුවන් හොඳ රස්සාවක් හොයාගන්න කල් පෙරදී. ඒකෝට තමයි මම පෙරදීක රැකියාවල් දුරුත් වෙච්ච කාලේ. ඒ පුද්ගලයා මට කිව්වම මම ආවේ පාස්පෝට් එකක් ගන්න කොහොමද කියලා අහගෙන. මම මේක තමයි මට ජීවිතේ මම ආපු මේ මේ රජින්න දාරේ. මොකද එන්න මිනිස්සු සාමාන්‍යයෙන් දැනුවත් වෙලා ඉඳන් යාලේ මොහො මොනරාගෙන ඉඳලාදී ග්‍රාම සේවක පහු කරගෙන ආදිශී උපදිසාපතිවරයා පහු කරගෙන දිසාපතිවරයා පහු කරගෙන ඒ කියන්නේ අදහස් කරේ උන්නගෙන ගිහිල්ලා නෙමෙයි ඒ සියලුම ස්තරයන් පහු කරගෙන තමයි මේ ආගමික දෙපාර්තමේන්තුවට එන්නේ සහකාර පාලකකින් අහන්න කොහොමද ගන්න අර ඔච්චර දුක හිතනවාද කිව්වොත් මං හිතන්නේ ඒ දවස්වල අපේ රුපියල් 5ක් දෙන්න ඕන නේද මේ ඇප්ලිකේෂන් ෆෝම් එක දැන් නිකන් දුන්නේ නැහැ පසු කාලෙක නිකන් දුන්නේ මම මනරසල්ලි දීලා ෆෝම් එක උත්තරගෙන මගේ පාර මගේ ලිපිකරු මහත්තයෙක් ලව්වා
මේ මං පුරවලා දුන්නේ නැහැ. හැබැයි කිසිම තිබුණේ නැහැ අපේ ડોකියුමන්ට් එක. මං ගුවා මේ ඔබෙන් මං ඉල්ලන්නේ නැහැ උපන්න සාති 22ක්. මොකද මං දන්නවා නම් මේ මේ හවලා කවුද කියලා. ඇත්තටම එහෙම නීතිය අපි ඉඳකට දුණා. ඔබ යන්තම් ඔබක් හරි ග්‍රාම සේවකකින් හරි සාතිකයක් අරගෙන මොකද මේ මොකක් හරි කඩදාසියක් දාන්න ඕන නිසා. ඊට වෙලලා මේක මගේ උරුවේ හැමදාම කරන කතාවක්. මං මේ කතාව වසන්තට කියලා කිව්වා වසන්ත ඇයි අපි මේ මිනිස්සු කාර්යාල වලට ගෙන්නන්නේ? එකක් මේ මිනිස්සු ආවම අපිට තරහ වෙලා යන්නේ. රජයේ කාර්යාලයේ මිනිස්සු වෙනවා කියන්නේ විද්දවරුනි හිතනරක් කරගෙන යන්නේ. 105ක් වුණනම් හිත සතුටෙන් යයි. ඇයි? ඔවුන් සමාජයට කියනවා අපිට කරන්න නීතියෙන් ඉඩක් නැහැ. ඉතින් ඒ නිසා ඔවුන් අපි කරෙහි යම් වෛරයක් කරනවා. රජයේ කරෙහි වෛරයක් කරගන්න. මේ කාරණා නිසා මම කිව්වා අපිට බැරිද රජයේ තියෙන තොරතුරු ඔක්කොම එකතනකට දාලා ආර්ජිනෙන් කිස්සක් ඔයාලා හුඟන්නේ ඕනි කතා කරගෙන ඉන්නේ. එතකොට මේ වසන් කියනවා ඒ කියන්නේ කෝල් සෙන්ටර් එකක් නේ නමයි වසන් මට මතක් කරේ. ඔව් ආ උදේ කෝල් සෙන්ටර් එකක් තමයි මම වසන් කියනවා. හැබැයි පුතෝ මේ ඔටෝමේටඩ් වොයිස් නම් දාන්න බෑ. මම ඒකට නම් කැමති නෑ. يعني එක එබුවා ආ මෙහෙමයි මෙහෙමයි කියනවා අ දෙකෝ බට් කියනවා මෙහෙමයි මෙහෙමයි කියනවා තුන එබුවා කොහොම කරන්නේ. ඉතින් ආදා මම කියවා මේ පොඩ්ඩක් ඉන්නේ ලාවට මේක කරන්න එපා. මේකට කවුරුරි දාමු ඉඳලා ඔබ හරි අතාවක් කරන්න පුළුවන්. එළව ඔහොම තමයි ওই GIC එක හැදුවේ 1919. ඉතින් 1919 වලින් කරපු දේවල් ගැන මට අමුතුවෙන් අද මම කතා කරන්න යන්නේ. ඒක න අපිට තියෙන්නේ හරි සතුටක්. අද මිසු කියන දේවල් ඇහුවා. මගෙන් ළඟදි කෙනෙක් ඇහුවා කොහෙන්ද සර් මේගොල්ලෝ ඉන්නේ කියලා. මම කිව්වා ලොකු ලොකු ලඩක් කියලා. මම ඇයි අහන්නේ මේ දැනගන්න ඕනද? නෑ සර් කේක් එකක් කියලා. රාජ්‍ය සේවයේ කන්තෝරුවකට කේක් එකක් කරනවා කිව්වා පුරවැසිය. ඒකත් අමුතුදියා. ඉතින් මේ 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 තාක්ෂණයට කරන්න පුළුවන් වැඩි. ඒක තමයි මට ඔබේ මේ මනසට ගේන්නට ඕන. නමුත් මේ මම මේ GIC එක පොඩි වැරද්දක් දැක්කේ. දැන් හැම එකේම මේ ෂෝට් කෝඩ් බිල්ලලා තමන්ගේ කෝල් සෙන්ටර්ස් ගන්න. මට පොඩි අවවාදයක් මේක දෙන්නට ඕන. මේ කෝල් සෙන්ටර් එකක් දැම්මයි කිව්වා මේක බලවත් කරන්න යන්න ලේසි වැඩක් නෙමෙයි. දැන් පොලිසියට විවිධ අංගා වගේ දේවල් වලට අර ඩෙඩිකේටඩ් ගෲප්ස් ඉන්න නිසා ඒවා පවත්වාගෙන යන්නේ හැකියාව තිබෙනවා. අජේ කාර්යාල වලට මේක හරි අමාරු. මාරු කරන්න ඉන්න පුද්ගලයා මාරු කරා. එහෙම නැත්නම් ඉන්න පුද්ගලයා පස්තර ප්‍රශ්න ඇවිල්ලා ආයි වුණා. අපිට එක වෙලාවටම මේ අර කෙනෙක් මේකට දාගන්න බැහැ. ඒ නිසා තමයි 1919 වගේ දේවල් අවුට්සෝස් කරේ. අවුට්සෝස් කරාම ඒකේ යම් කියන වගකීම අවුට්සෝසින් සමහර වෙලාවට අපේ ක්‍රමවේදී නොතිබුණා. මේ වගේ කාර්යයන් වලදී ඒක තමයි ප්‍රයෝජනයි. මේ 1919 වලට ඔබ සියලුම තොරතුරු අප්ඩේට් කරලා දුන්නොත් මේ 1919 ඔබේ වැඩ කටයුතු කරලා දේ. ඇයි ඔබ මහන්සි වෙන්නේ? තවත් කෝල් සෙන්ටර් එකක් දාගෙන ඒක මගේ තුන්ම බාරගෙන මේක හරියට තිබුණ නැත්නම් බැනුම් අහන්න ඕනේ. මාස 6 සමාරේව වහන. දැන් අපි ළඟ තියෙන මොකද මම ඉදිරි සර්ටිෆිකේෂන් නියාමක කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇගෙන මම දන්නා මේ ෂෝට් කෝඩ් බිල්ලන ප්‍රවණතාවය. මම දන්නවා දැන් එහෙම වැඩ නොකරන ඒවා. ඉතින් ඒක නිසා මේක අපරාධයක් කියලා මට නම් හිතෙන්නේ. එකක් දෙකක් අපිට තිබුණොත් ඇති තොරතුරු සියයි. අනිත් කාරණේ වන් ගවර්න්මන්ට් එක. මේක අපි කියන්නේ many agencies one government. Not many agencies many governments and many facilities. ඒක නෙමෙයි අපිට ඕනේ. Just one. ඒක නේ අපි කියන්නේ government එක portal එකක් ඕනේ කියලා. ඒ portal එකට ආවම ඔක්කොම හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් ඒ වගේ දා ගන්න immigration එකක් ගහලා බලන්න ඕනේ. Registration number එකක් සුද්ද ගන්න ඕනේ. Registration number එකක් ගන්න ඕනේ. Website එක මේවා මතක තියාගන්නත් බෑ. Google එකට ගිහිල්ලා හොයන්න ඕනේ. පොඩි අමුරක් කරනකොට එහෙම කියනවා මේ එහෙම එකක් නැහැ කියලා. ඉතින් ඒ වගේ කීම මිනිස්සුන්ට දෙන්න එපා. මිනිස්සුන්ට දෙන්න වාක්‍ය කීම පොඩි මේව එකයි කියන්නේ gov.lk ඔයක් හරි gic.gov.lk එකට ආවා. සියලුම දේවල් දීගෙන යනවා. ඒක තමයි පහසු ක්‍රමය. මම හිතනවා ඒ නිසා තමුන්නාසලා අපිට උදව් කරයි කියලා. මේක මොකද මේක මේ එක්තරා විදිහක වෝඩ් එකක් දිනපු මෙවලම අපිට ඒක පාවිච්චි කරන්න. දෙවනි කාරණේ මට අද මේ කතාවේදී කියන්න ඕන මේ නායකත්වය ගැන websites තියෙනවා නම් මා ඔබෙන් බොහෝ මොහොනයක් අමින් ඉල්ලනවා මේවා අප්ඩේට් කරන්න ඕන. ඒ website එකේ දිනය අගෝස්තු මාස 2011 නම් අද දින උදේ අර ලබනකොට ඒක ඔබ අප්ඩේට් කළා නැහැ. ඒක එහෙම නම් නිකන් solid document එකක් විතරයි. ඊට වැඩි හොඳයි අපේ website එක නැතුව ඉන්නේ. ඒකේ තියෙන්නේ හිටපු පරණ ලේකම්ගේ නම නම් කරුණාකරලා ඒත් එහෙම වැඩක් වෙන්නේ නැහැ. තාමත් ඇමතිතුමාගේ නම වෙනස් වෙලා නැත්නම් ඒකත් ලොකු ප්‍රශ්නයක්. ඉතින් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ මේවට ගිහිල්ලා තොරතුරු බලලා මේවා ගැන විවේචනය කරන පුද්ගලයන් ඉන්නවා. ඒක අයිතියක් මිනිස්සුන්ට තියෙනවා. වෙබ්සයිට් එකක් තියෙනවා කියලා අපි කිව්වොත් වෙබ්සයිට් එක අප්ඩේට් වෙන්න ඕනේ. නැත්නම් මේ වෙබ්සයිට් කියන concept එකේම නැති වැඩක් නැහැ.
නැත්නම් අපි දාන්න පුළන්නේ මාසික වලට අපි පත්‍රේ නෝටිස් එකක් දානවා ඒක ඊට වැඩිය හොඳයි මුද්‍රිත එහෙම නෙමෙයි මිනිසුන්ට ඒ වෙලාවට බලා ගන්න ඕනේ ඒ නිසා තමයි මේ වෙබ්සයිට් එක මේ ඇවිල්ලා තියෙන්නේ දෙවනි කාරණේ මේ වෙබ්සයිට් පිළිබඳව අද අපි ඉන්න මේ ප්‍රතිසංදාන ක්‍රියාවලිය තුළ මේ අපි දීලා දෙන පොරොන්දුවක් අමාත්‍ය මණ්ඩලය මට ඒ වගේ කීම බැලුවා LLC ඒ මොනිටරින් කමිටියේ චේයර්මන් හැටියට මේ වෙබ්සයිට් ඔක්කොම සයි භාෂික විය යුතුයි මගේ ප්‍රායෝගික ඉල්ලීම නම් ඔබෙන් අපි සමහර දේවල් අපිට ඐඩියල් දේ කරන්න බැරුණාම අපි පොඩ්ඩක් එක ස්ටෙප් එකක් පල්ලෙහා ගෙනා මොකක්ද ඒ පල්ලෙහා ගෙන ස්ටෙප් එක අඩු ගානේ සිංහලෙන් සහ දෙමළෙන් හරි මේක කියන්න ඕන අනිවාර්යයෙන් භාෂා දෙක අවශ්‍යමයි එක භාෂාවකින් නම් දාන්න එපා ඒක වැරදි එහෙම දැම්මා I what I was trying to tell them is that any website that we have, it has to be trilingual, but if you can't get English ongoing, it must have the Tamil version as well. So Sinhala and Tamil will have to sit side by side. That's the policy of the government, because those are the two national languages. The Elisa, may again, over Dhamatma Sangvedi Vinnata Mone, මොකද මම ඔබෙන් ඉල්ලන්නේ මේ නායකයෙක් හැටියට අපි සමාජාධාරය කියන වැඩ රාජකාරී හැටියට මම දන්නවා සමහර ලේකම්වරු සමහර දෙපාර්තමේන්තු ප්‍රධානීන් අවශ්‍ය වෙනකොට කිතුගුණ 200ක්වත් බලන්න අඩු ගානේ අවශ්‍ය වෙන අය ඉන්නවා. ඒක අපේ රාජකාරී ස්වභාවය හැටි. අඩු වැඩි පොඩ්ඩක් වෙන්න පුළුවන්. සමහර දවස් තියෙන පුළුවන් මොකද නැති. නමුත් සමහර දවස් වලට අර ඩබල් වෙලා ඇති දවස් තියෙනවා. සර් සමුද දවසක් ගත්තොත් අපි හැම එක්කෙනාගේම දෙපාර විශාල ලියුම් 150 200 300 එක දවස් තියෙනවා. සමුද ඒ කියන ප්‍රමණතාවය නමුත් මම ඔබෙන් ඉල්ලන පොඩි ප්‍රැක්ටිකල් දෙයක් මේකට කරන්න කියලා දවස් 3කට 4කට සැරයක්